ශූරයෙක් වෙන්න අමාරුයි. ශූරයන් බිහි කරන්න තවත් අමාරුයි. ශූරයෙක් වෙන්නයි ශූරයන් බිහි කරන්නයි ගොඩක් අමාරුයි. අදපත් සමග සම්බන්ධ වන්නේ ශූරයෙක්, ශූරයන් බිහිකරපු ශූරයෙක්. ඒ තමයි සුදත් සම්පත්. ඔහු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ වසර 7ක් එක දිගට නායකත්වය දැරුවා. ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු සහ ජාතික කණ්ඩායම් රග්බි කණ්ඩායම් කිහිපයකම පුහුණුකරු විදිහට කටයුතු කරනවා. අපි සාකච්ඡාව පටන් ගමු. සම්පත් මහත්මයා, මම කැමතියි ඔබ පටන් ගත්ත තැනින්ම සාකච්ඡාවත් ආරම්භ කරන්න. කොහොමද පාසල් කාලේ ඉඳලා ජාතික කණ්ඩායම මෙහෙවන රග්බි නායකයෙක් බවට පත් වුණේ කියන කතාව අපි පටන් ගමු. මම පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. ඇත්තටම මම අවුරුදු 12 ඉඳන් තමයි රග ක්‍රීඩා පටන් ගත්තේ. මට පොඩ්ඩක් හයියෙන් දුවන්න පුළුවන්, කියන්නේ පොඩි කාලේ ඉඳන් මම පොඩ්ඩක් දඟයි. එහෙම පයින්ට කැමති, දුවන්න කැමති. ඉතින් වැටෙනවා මට එච්චර ගාණක් නැහැ. තුවාල වෙනවා, ලේ වුණාට මට එච්චර. ඒ තාත්තා කිව්වා ඒ කාලේ ඉඳන් මම ක්‍රීඩා කරොත් නම් දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. මම අධ්‍යාපනයේ නම් එච්චර දක්ෂකමක් පොඩි කාලේ ඉඳන්ම දැක්වේ නැහැ. පන්තියේ 30 දෙනෙක් හිටියොත් මම හැමවාරම 28 වෙනියා වගේ තමයි හිටියේ ඒ කාලේ. ඒ ක්‍රීඩා වලින් නම් මම පළවෙනි ස්ථානයේ හැම වෙලේම හිටියා. ඉතින් මම එතෙන් තමයි මගේ පටන් ගැනීම කියලා කියන්න පුළුවන්. පාසල යන කාලෙම හිතුවද කවදා හරි ජාතික කණ්ඩායමේ නායකත්වයක් දරන්න පුළුවන් වෙයි කියලා? ඇත්තටම මං කුඩා කාලේ නම් මට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මම අවුරුදු 16-17 වගේ තත්ත්වයට පැමිණියට පස්සේ මගේ සහෝදරයෝ, මගේ යාළුවෝ, මගේ ඥාතීන් ඔක්කොම කිව්වා මට දක්ෂකමක් තියෙනවා කියලා ක්‍රීඩාවේ. ඊට පස්සේ මම තේරුම් ගත්තා මට මගේ ජීවිතය ඒක තමයි කියලා. මොකද මං එච්චර අධ්‍යාපනය හැදෑරුවෙත් නැහැ, මට අධ්‍යාපන පැත්තෙන් යන තරම් දක්ෂතාවයක් තිබුණේ නැහැ. පස්සේ ඉතින් මං ඒක පුරුකුලක් කරගෙන මම ඒකෙන්ම මගේ ජීවිතය ගොඩනගා ගන්නවා කියලා අදිෂ්ඨානයෙන් මම ගොඩ වුණා. දැන් සුදත් මහත්මයා, අද කාලේ රග්බි ක්‍රීඩාව වගේ නෙවෙයි ඔබතුමා ක්‍රීඩා කරපු කාලේ. අද කාලේ අපි දන්නවා ක්‍රීඩකයන්ට සැලකිය යුතු තරම් පහසුකම් තිබෙනවා. ඔබ ආපු ඒ ගමන ගැන අපි පොඩ්ඩක් නැවත මතක් කරන්න කැමතියි. ඒ කාලෙත් මේ වගේද, කොච්චර මහන්සි වුණාද මේ තැනට එන්න? ඇත්තටම දැන් මම ක්‍රීඩාව ගැන, රග ක්‍රීඩා ගැන කතා කරොත් මම සහෝදරයන් 5 දෙනෙක්ගෙන් පහුලක තමයි ජීවත් වුනේ. ඉතින් මගේ අම්මා මට කුඩා කාලේම අවුරුදු 5-6 නැති වුණා. පස්සේ මගේ තාත්තා මම අපසව සාමාන්‍ය පෙළ කරද්දී මට මගේ තාත්තත් මගේ ජීවිතේ නැති වෙලා ගියා. එතකොට මම ගොඩාක් අපහසුතාවයන්ට පත් වුණා මේ ක්‍රීඩාව කොහොමද කරන්න කියන එක. හැබැයි මගේ අක්කා, එයා මගේ පස්සෙන් හිටියා හැම වෙලේම. පස්සේ මට රග ක්‍රීඩා කරන බූට් එක පවා ගන්න මට වත්කමක් තිබුණේ නැහැ. ඉතින් මට ඒකට යාළුවෝ ගොඩාක් උදව් කරා. මේ රග අවශ්‍ය මගේ ඇඳුම් කට්ටලේ සහ මගේ මේ බූට්ස් කියන දේ අරන් දෙන්න මට ගොඩක් ඒගොල්ලන් උදව් කරා. ඒ වගේ තත්ත්වයක් තිබ්බේ මොකද මට මගේ ගෙදර රගවලට අවශ්‍ය තරම් ක්‍රීඩා කරන පහසු වාතාවරණයක් සහ මට ආහාර පාන තිබුණේ නැහැ. බට් මගේ අදිෂ්ඨානය ඊට වඩා ලොකු, මගේ බලාපොරොත්තු ඊට වඩා ලොකු හින්දා මම ඒ ගැන වැඩි තැකීමක් කරේ නැහැ. මං ඇත්ත වශයෙන්ම කියනවා මං ඒ වගේන මට තිබ්බ අපහසුතාවන් මම විවේචනය කරනට වඩා මගේ දක්ෂකමෙන් මං කොහොමද එතනට යන්නේ කියන අරමුණ තමයි මම හඹා ගියේ. ඔබ හොංකොං 7ස් තරගාවලිය මං හිතන්නේ 7 පාරක් හෝ 8 පාරක් නියෝජනය කරන. ඒ වගේම ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම වසර 7ක් එක දිගට නායකත්වය දරනවා. අපි අහලා තියෙනවා අර චැම්පියන් කෙනෙක් වෙන්න ලේසි, නමුත් අර උඩට ගිහිල්ලා රැඳිලා ඉන්න අමාරුයි. අවුරුදු 7ක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. කොච්චර මහන්සි වෙනවද ඒ වගේ දෙයකට එන්න? ඔව්, මම ඇත්තටම ගොඩාක් කැපවීම කරා. හේතුව මට ශරීරයෙන් විශාලත්වයක් නැති වුණත් මට වේගෙන් දුවන්න පුළුවන් දක්ෂතාවයක් තිබ්බා. මගේ මුළු ඇඟේම, මගේ චලනයේ මට ඉක්මනට කරන්න පුළුවන් දක්ෂතාවයක් වෙන කෙනෙක්ට වඩා මගේ ඇඟේ තිබුණා. ඉතින් මං ඒක තමයි මගේ ආයුධය වුණේ. ඒ වගේම මගේ අදිෂ්ඨානය ඊට වඩා ලොකුයි. මට ලොකු කෙනෙක්ගේ ගාවින් හරි වේගයේ තිබෙන්න මට ඉතින් දුවන්න පුළුවන් කියන මගේ ධෛර්යය මට තිබ්බා. ඉතින් මට ඒක ලොකු, මට බයක් දැනුන්නේ නැහැ මේ ක්‍රීඩාව කරද්දී. ඒකින් තමයි මම ගොඩක් ඉදිරියට මේ ගමන ගියේ. මම ඊළඟට අහන්න ඉඩ ප්‍රශ්නක තමයි, සාමාන්‍යයෙන් අපි කියනවා මේ රග ක්‍රීඩකයෝ මහ දැවැන්ත, අඩි 6ක් 6මාරක් උස, කිලෝ 100ක් 110ක් විතර බර ක්‍රීඩකයෝ. මම ඔබගේ අපි කියන්නේ මේ දේහයේ අපි කියන්නේ ස්ට්‍රක්චර් එක ගැන ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔබ එතරම්ම උස මහද ක්‍රීඩකයෙකුත් නෙවෙයි.
ඒ කඩයිම ජයගත්ත කොම ඇත්තර මෙහම දෙයක් තියෙනවද උස මහත වී යුතුමද රක්්වි ක්‍රීඩා කරන්න බොහොම දෙතනින් එලියට දැන් මේ නවී ඇත්තරම දැන් ක්‍රීඩාවේ දියුණුව තාක්ෂණක දියුණුවසා අනි දියුණුවන් සමගම දැන් රක්්වි කියන ක්‍රීඩාවත් වෙනත් අතකට ගිමලාති නමුකොද මම ක්‍රීඩාවට පමිණෙන කාලේ නම් මට එච්චර බාධාවත් තිබුණ නෑ අපේ මොකොද අපිට අපේ ආසියාතික ක්‍රීඩකෙක් වශයෙන් මගේ වේගය සහ මගේ බෝලය හැසිරීමේ හැකියාව මට ගොඩක් තිබ්බා. හැබැයි දැන් අලුත් මොඩර්න් රග්බි වල ගොඩක් දැන් අපි අර බෝල් එක අරගෙන ඇඟේ හැප්පෙන තත්ත්වට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපිට ඒ තත්ත්වට යන්න අමාරුයි. ඇත්තටම අපිට දැන්නම් ශක්තිය සහ ඔය බර ඒ හැමදේම අවශ්‍යයි. ඉතින් අපිට ප්ලේස්ලා වශයෙන් අපිට ටිකක් ස්ට්‍රක්චර්කින් ලොකු ප්ලේස්ල අවශ්‍යයි මොකද දැන් තියෙන ගේම් එක වෙනස් දැන් ඉස්සර අපි ගාන කාලේ බෝලි අපිට කික්කරොත් අපිට ඒක හසුරුවගන්න පුළුවන් වුණා දැන් කික්කරන බෝලෙත් ඒ කික්කරන කණ්ඩායම නවත ගැනීමේ අරමුණෙන් තමයි කික්කරන්නේ ඉතින් ටැකල් එකක් කරත් අපේ කාලේ අපි ටැකල් කරාට පස්සේ ඒගොල්ලන්ගේ බෝලි තමයි කියන මතේ තමයි අපි හිටියේ දැන් ටැකල් කරොත් ඒ බෝලේ තමන් අනිත් ටැකල් කරපු පැත්තම බෝලේ නැවත ලබා ගැනීමට තමයි මේ පෙළඹෙන්නේ ඒකෙන් තමයි මේ දැන් තියෙන ක්‍රීඩාව මේ වේගයත් එක්කම ශක්තියත් එක්කම ඉදිරියට යන ක්‍රීඩාවක් කියලා තියෙනවා රග්බි ක්‍රීඩාව. මම කැමතියි ඔබගේ මතකයේ අරගෙන යන්න ඔබ නියෝජනය කරපු පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල ඒ වගේම ඔබ ඊට අනර්ග උත්සාහක දිනමක් වාර්තා කරනවා මම හිතන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව හොංකොං වලදී ඒම උත්සාහක දිනුම ඒවර හොඳම මම හිතන්නේ උත්සාහක දිනුම 101 ඇතුළත් වුණා. සහ බොහෝ දෙනා කතා කරන ඔබගේ තිබෙන සයිඩ් ස්ටෙප් එක සහ ඔබට කියන්නේ ලිටල් සෙරවි කියලා ඒ කියන්නේ ෆීජි කණ්ඩායමේ හිටපු දක්ෂතම ස්ක්‍රම් ඔෆ් ෆ්‍රීඩකයා. මම කැමති කොහොමද එච්චර දුරාවේ මොනවද කරේ මට නම් ඒක ලැබුණේ මම මේ ෆීජි වල ඉන්න සෙරවි කෙනෙක් ක්‍රීඩකයා අතිවිශිෂ්ට ලෝක පූජිත ක්‍රීඩකයෙක්. ඉතින් මට එයා සමානව ලං වෙන්නවත් බෑ. බට් මගේ තියෙන සයිස් එක මගේ තියෙන ප්‍රමාණ ඇඟේ තියෙන ප්‍රමාණය මම පොඩි හින්දා මගේ වේගය තිබ්බෙන්ද මම එහෙ ගිහිල්ලා මේ ෆීජි වල මම පළවෙනි බෝල් කුසලානිය දිනද්දි ෆීජි අය ශරීරයෙන් විශාලයි. ඉතින් ඒගොල්ලන් මාව දැක්කේ නිකන් පොඩි කුරුමිට්ටෙක් මේම අස්සෙන් දුවනවා වගේ. හැබැයි ඒගොල්ලන් දැනන් හිටියේ නෑ මම පොලිස් නිලධාරියෙක් කියලා. ඒගොල්ලන් ඒක දැනගත්තාම තවත් මට හිනා වුණා. මොකද පොලිස් නිලධාරියන් ඒගොල්ලන්ගේ නම් බදවා ගන්න විශාලත්වයේ තියන අය විතරයි. බට් මම මගේ තියෙන දක්ෂතාවයෙන් තමයි මම පොලිස් නිලධාරියෙක් වුණේ. පස්සේ මට ඒගොල්ලන් කියන්න ගත්තා මේ ලිටල් පොලිස්මන් කියලා ඉස්සලාම. පස්සේ මම තව ටුර්නමන්ට් දෙක තුනක් පස්සේ මම දක්ෂකම් පෙන්නද්දි මගේ ඒගොල්ලන් එක තිබ්බ සහෝදරකමක් ඇති වුණා. පස්සේ තමයි ඒගොල්ලන් මට ඒ නම යොදන්න ගත්තේ. හැබැයි මම කියන්න කැමතියි මට ඒ සමාන දක්ෂකම් නැහැ. මේ මම ගොඩක් මගේ කැපීම් කරත් එයාගේ මගේ අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ වගේම මම කැමතියි දකුණු අප්‍රිකානුට එරෙහිව තිබ්බ උත්සාහක දිනුම ගැන ඔබේ මතකය අවදි කරන්න. මම හිතන්නේ ඒවකට හිටපු දක්ෂ අපි කියන්නේ නිව්සීලන්ඩ් ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයන් පවා එම උත්සාහක දිනුම ගැන වාර්තා කරලා තිබුණා. ඉතා දක්ෂ උත්සාහක දිනුමක් කියලා. ඒත් වශයෙන්ම ඔව් මම ඒක හොංකොං ක්‍රීඩා තරගයේදී මම සවුත් අප්‍රිකාට මේ දකුණු අප්‍රිකාට එරෙහිව තියන්නේ. මොකද ඒක මට දැනුත් මතකයි ඒ ට්‍රයි එක මම ඒකට හරි අගය කරනවා. මොකද මාත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් දෙදෙනෙක්ම දැන් මේ ජීවත් වෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් නම් වශයෙන් කිව්වොත් ජෝනා ලෝමු කියන්නේ මේ නව ශ්‍රීලන්තේ විශිෂ්ටම ක්‍රීඩකයෙක්. ඉතින් මම හරි ආඩම්බරයි කියන මම ඒ ක්‍රීඩකයත් එක්කත් ක්‍රීඩා කරා. දකුණු අප්‍රිකානු තරගයේ මම ට්‍රයි එක තියද්දි මාත් එක්ක ක්‍රීඩා කරේ ජූස් වැන්ඩර්වෙස් ටයිසන් කියන ක්‍රීඩකයා. දැන් එයත් ජීවත් වෙන්නේ නැහැ. එයත් මේ ජීවිත අතර නැති වෙලා තියෙනවා. ඉතින් මට හරිම අනගාට වේදෙන මතක් වෙනකොටත් ඉතින් මම එක පැත්තකින් ආඩම්බර වෙනවා. මම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් කියලා මගේ සයිසයෙන් කුඩා වුණත් මට එච්චර ඒගොල්ලෝ වගේ අතිවිශිෂ්ට ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කිරීම ලැබීම ගැන. ඔබ කොහොමද අපි කියනවා හිත හදාගත්තේ? ඔබ කිව්වා අම්මයි තාත්තයිත් මම හිතන්නේ 11 වසර වෙද්දිම පවුලෙන් දෙදෙනම සමුවරගෙන ඒ කියන්නේ අපත සාමාන්‍ය පෙළ කරද්දී විශේෂයෙන්ම අන්තර්ජාතික මට්ටමේ මෙවැනි ක්‍රීඩාවක ක්‍රීඩා කරනවා කියන්නේ පහසු කටයුත්තක් නෙවෙයි. මොකද අපි කියන්නේ වරක ජීවිතයත් මරණයත් අතර සරණක් බවටත් මම හිතන්නේ පත් වෙනවා. මොකද මේ ඇවිල්ලා මේ අපි කියන්නේ වෙන ක්‍රීඩාවක් වගේ නෙවෙයි, අපි කියන්නේ කන්ටැක්ට් වෙන ක්‍රීඩාවක්. කොහොමද හිත හදාගත්තේ ඒ වගේ දෙයක් කරන්න? ඇත්තටම මම මේ ක්‍රීඩාවට ඉදිරියට කාලයක් ඇද්දි මම ඒකේ ක්‍රීඩාව ප්‍රගුණ කරා. පස්සේ මට ඒක ටිකක් කල් කරගෙන තේරුණා මම ඒකේ හොඳ වැඩකාරෙක්
කියලා මට ඒක හැඟුණා. පස්සේ ඉතින් මට එතනින් එහාට මේ කිසිම බයක් ඇති වුණ නැහැ. මට ඒක විශ්වාසයක් තමයි මම ගොඩනගාගත්තේ. ඒ තව එකක් මට තව මුකුත් පිළියමක් තිබුණේ නැහැ ජීවිතේ. මොකද මට ඒගොල්ලන් නැතුලාට පස්සේ මට තේරුණා මගේ පවුලම මගේ මුළු සහෝදරය ඔක්කොම ගොඩ දාන්න ඉන්නේ මම කියන හැඟීම මට ආවා. ඇත්තටම මම කැමති කියන්නේ මම ක්‍රීඩා කරලා හම්බෙච්ච මුදල් වලින් තමයි මගේ අක්කව මම ඉස්සර බලාගත්තේ. මගේ අක්කා දැන් ගුරුවරියක්. ඉතින් මම මගේ ජීවිතේ ඔක්කොම සහෝදරයන් වෙනුවෙන් කැප කරේ මම ওই ක්‍රීඩා වලින් හම්බ කරපු මුදල් වලින්. ඉතින් මං හිතුවා මගේ ජීවිතේ එතන තමයි තියෙන්නේ. මං මගේ මුළු පවුලම රැකවරණය තියෙන්නේ මගේ අතේ කියන හැඟීම මට එදා ආවා. පස්සේ මට ඒක මම විශ්වාසයෙන් දවස ගානේ මම ඒක ඉදිරියට අරන් ගියා. පස්සේ මම දැන් මට හරි සතුටුයි. මම පස්සෙන් බැලුවේ මම යම් කිසි දෙයක් මටත් මගේ පවුලටත් මගේ සහෝදරයන්ටත් මගේ රටටත් කරා කියන හැඟීම මට සතුටෙන් කියන්න පුළුවන්. ඔබ පොලිසියට බැඳෙන්න මොහොතකට මම කියන්නේ ඔබ පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන අවදීයේදී ඔබ මහනුවර ක්‍රීඩා සමාජයේත් තුන්වරක් එක පිට ඔබලා ශූරතාවය ලබා ගන්නවා. මම කැමතියි මේ පිළිබඳවත් මතකය අවදි කරන්න සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා වල පිළිබඳවත් අවදි කරන්න අපිට තිබෙන ඔබගේ පින්තූරයකුත් ගහලා තිනවා මේ පොලිස් ක්‍රීඩා ගාරේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟයකට සහභාගී වෙච්ච පොලිස් නිලධාරීන්ගේ පින්තූර අතර. ඒකනත් පොඩ්ඩක් අපිට කියන්න. ඔව් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරඟන ඇතුළේ මැලේසියාවේ තිබ්බේ කුවාලාලම්පුර වල මම එතකොට ශ්‍රී ලංකාවේ නායකත්වයේ දරුවා. එතකොට මේ කොමන්වෙල්ත් කියන්නේ ඇත්තම ලොකු තරඟාවලියක්. අපි ඒතන අපි ඒ තරඟාවලියට මමත් පලිනුව තමයි සහභාගී වුණේ. ඒකට ගියාම තමයි මම ඒකේ බැරෑරුම්කම තේරුම් ගත්තේ. මොකද අපි ඒතනට යනකම් අපි ඒකේ තිබ්බ බැරෑරුම්කම තේරුම් ගන්න තිබුණ නැහැ. මොකද අපි ඊට ප්‍රථම ඒ වගේ විශිෂ්ට ඒ වගේම අමාරු අපිට ප්‍රතිරෝධයක් ඊට ලැබිලා තිබුණ නැහැ. ඊට පස්සේ මට ඒක ගියාම තමයි තේරුණේ ඒකේ තියෙන බැරෑරුම්කමයි ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතාවය ගැන. ඉතින් ඒකට අපිට පුළුවන් උත්සාහයක් අපි දැරුවා. අපේ ක්‍රීඩකයන් එක්ක මම එකතු වෙලා අපිට කරන්න පුළුවන් ඔක්කොම කැපවීම රට වෙනුවෙන් කරා. බට් ඒක විශේෂ තරගාවලියක්. ඉතින් ඒකෙන් දා අපිට කරන්න පුළුවන් හැකියාව නිසා අපි ඒක කරේ. ඒකම පොලිස් කණ්ඩායම ගැන හිතුවොත් මම 1990 තමයි පොලිස් උපපොලිස් පරීක්ෂක වගේ පොලිසියට බැඳුනේ. මම ඒකත් මට ඒක ලැබුණේ තනිකර මගේ ක්‍රීඩාවින්ද විතරයි. මොකද මම පොලිසියට බැඳුණ කවුරුත් මගෙන් ඇව්වේ නැහැ සුදත්වා ඕලෙවල් පාස්ද ඒ ලෙවල් පාස්ද කියලා. සුදත්වා හොඳ ක්‍රීඩකෙක්. ඔයා හොඳට අපේ ටීම් එකට ඇවිල්ලා මේ වැඩේ වට කරලා දෙන්න පුළුවන්ද කියන මතේ තමයි ඒගොල්ලන් ගන්න අය මගෙත් එක්ක කතා කරේ. ඉතින් මට ඒ විශ්වාසය තිබ්බා. මං දන්නවා මං මගේ විනය මං හොඳට පවත්වාගෙන ගියා. ඉතින් මං ඒ ක්‍රීඩාවට ලැබියාවක් තියලා මං තාමත් රජ ක්‍රීඩාවට මම සෑහෙන ගරු කරනවා. ඉතින් මං හිතනවා මට ඒකම තමයි මේ පොලිස් කණ්ඩායමටත් මම නියෝජනය කළා. මම පොලිසියට හැම ජයග්‍රහණයක් ලබා දෙන්න මම කැපවීමෙන් කටයුතු කරා. ඔබ හිතන විදිහට ඔබගේ මේ මෙච්චර දුර එන්න අමාරුකම් මැද්දේ මෙච්චර එන්න තිබ්බ රහස මොකක්ද? එහෙම නැත්නම් මොකක්ද ඔබ මෙච්චර දුර අරගෙන ආවේ ඇත්තටම? රහස කියන්නේ ඉතින් මම ඇත්තටම මේ දැන් අපි ටියුෂන් පන්තිල නම් අපි ක්ලාස් එකක් කරලා ඒක ඉගෙන ගන්න ඕනේ. කම්පියුටර් දෙයක් ඉගෙන ගන්න අපි කම්පියුටර් ක්ලාස්. බට් මගේ තිබුණේ මගේ ඒකේ උපත්තියම මං සාජ හැකියාවක් ලෙස ඒක මගේ ලේවලම තිබ්බා. ඉතින් ඒක දැකපු අඳුනගත්ත හැම කෙනාටම මගේ ගුරුවරයෝ මගේ ඥාතිය මගේ සහෝදරය කිව්වේ ඒක මගේ ඇඟේ තියෙන එකක් කියලා. ඉතින් මට තව ඉතින් හැර දෙයක් හිතන්න තිබුණා. ඒක මගේ ඇඟේම දීපු දෙයක්. ඉතින් මගේ තව කෙනෙක්ට සමාන කරන්න බැරි හැකියාවන් මට ආවෙන්නේ කියලා තිබුණා. ඉතින් මං හිතුවා මං ඒකෙන්ම තමයි මගේ ජීවිතේ ගමන තියෙන්නේ කියලා. අදත් මම ඉන්න මේ සාර්ථකත්වයේ ඒක තමයි. මං කැමතියි ඔබ මේ පොලිස් නිලධාරියෙක් වශයෙන් විශාල සේවයක් ඉටු කරනවා. මේ ක්‍රීඩාවට අමතර ඔබ ක්‍රීඩකයෙක් ලෙස ඉතාමත්ම සාර්ථකත්වයට පත් වුණා. වසර 7ක් එක දිගට නායකත්වය දරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පස්සේ ඔබ පොලිසියත් සමග ගමනක් ගිහිල්ලා ඔබ පුහුණුකරුවෙක් බවට පත් වෙනවා. මම පුහුණුකරුවෙක්ගේ සාර්ථකත්වය ගැන කතා කරන කලින් ශ්‍රී ලංකා පොලිසිය ගැනත් මං හිතන්නේ ඔබට වචන කිහිපයක් අනිවාර්යෙන් ඇති. ඔබේ හදවතේ ලොකු වේදනාවක් සහ වේදනාවකට වඩා ලොකු ගෞරවයක්. මොකද ඔබ ක්‍රීඩා කරා. ඒ වගේම ඔබ රට වෙනුවෙන් සාමය සුරකින නිලධාරියෙක් වශයෙන් උත් ඔබ විශාල කාර්යභාරයක් කරනවා. ඒක නැත් අපි පොඩි සඳහනක් කරමු. ඇත්ත වශයෙන්ම මේක කියනවා මම ඉස්සලමත් ස්තුති කරන්න ඕනේ මම ගරු පොලිස්පතිතුමා පූජිත් ජයසුර මහතා. ඒ මහතාගේ නායකත්වයෙන් යුතුව ඊට පස්සේ මගේ ක්‍රීඩා කොට්ටාසේ අධ්‍යක්ෂතුමා සහ ස්ථානාධිතුමා ඒගොල්ලන් මට ලොකු පාසුකමක් සලසා දීලා තියෙනවා. මගේ මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කරගෙන යන්න මට ඒගොල්ලන් හැම වෙලේම ධෛර්යමත්ව
මගේ පිටිපස්සෙන් ඉඳලා මාව උසාව උසාකර උසාවන්තෙක් ලෙස වැඩ කිරීමට මට අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒගොල්ලන් මගේ හැම ප්‍රශ්නෙදීම මා සමග හිටියා. ඉතින් ඇත්තටම පොලිස්පතිතුමා මට මේ කරපු සහයෝගයට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම පොලිස් කණ්ඩායමට මම ඉගෙන ගත්ත හැම රග පුහුණු වීම මං විශේෂඥ පුහුණු වීම ඔක්කොම මම මගේ පොලිස් කණ්ඩායම වෙනුවෙන් මම ඒවා හැම වෙලේම ඒගොල්ලන්ට ලබා දුන්නා. මම දැනටමත් පොලිස් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස ඒගොල්ලන් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඉතින් මින් ඉදිරියටත් මම කැමති පොලිස් කණ්ඩායමට මගේ සහයෝගය ඕනම අවශ්‍ය වෙලාවක ලබා දෙන්න. ඔබ පුහුණුකරුවෙක් විදියට මම හිතන්නේ ක්‍රීඩකයෙක්ට වඩා ඔබ දක්ෂද කියලා මට හිතෙනවා. පුහුණුකරුවෙක් විදියට ඔබ වයස අවුරුදු 25 කවදාවත් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවයක් ලබාගෙන තිබුණේ නැහැ. ඔබට ශූරතාවයක් ලබා දෙන්න සඳහා පුහුණුකාර ධූරය දරුවා. ඔබ පුහුණු කරන කණ්ඩායම් එක දිගට ජයග්‍රහණය කරන ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතාමත්ම සාර්ථක දක්ෂතා පෙන්වනවා. පුහුණුකරුවෙක් වුණේ කොහොමද ඒ ගැනත් අපිට පොඩ්ඩක් කියන්න. ඇත්තම මම කියන්න කැමති දැන් ලංකාවේ ඉන්නවා පුහුණුකරුවන් රග ක්‍රීඩාවට යෙදිලා නැතුව වෙන ක්‍රීඩාවන් කෙරීලා කරලා හරි නැත්නම් කාය වර්ධන පැත්ත කරලා හරි ශක්ති වර්ධන ඒ වෙන දේවල් කරලා කියන්නේ strength and conditioning පැත්ත කරලා පුහුණුවීම් වල පොත්පත් කියවලා පුහුණුවීම් කරලා පුහුණුවීම් කරුවක වෙන්න පුළුවන්. දැන් රෙෆ්‍රී කෙනෙක් මේ විෂකරේ තරඟ විෂකරයෙක් කරේ වෙන්න පුළුවන්. බට් මම හැම වෙලේම මම මේ තීරණේ ඉන්නවා හේතුව මම ක්‍රීඩකෙක් වශයෙන් ක්‍රීඩා කරද්දී ලකන අත්දැකීම් ලැබීම් වෙන ක්‍රීඩාවක් සමග එයා ඉගෙනීමෙන් එන පුහුණු කිරීමට එන අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද මං එක පළපුරුද්දක් වශයෙන් මං ක්‍රීඩා කරද්දී ඒ අත්දැකීම් ලැබලා තිනකොට මට තව කෙනෙක්ට ඒ මම ලඝු පළපුරුද්ද අත්දැකීම් එක්ක මට තියෙන මගේ දැනීම හැඟීම මට ඊට වඩා හොඳට ක්‍රීඩේට ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ මගේ පුහුණු වල මම පුහුණු කිරීම කරපු කණ්ඩායම වල ජයග්‍රහණය ලැබීමට හේතුව ඒක තමයි. මොකද මම ඒගොල්ලන්ට ගොඩාක් සමීපව මට ඉතින් වෙච්ච විදිය මතකින්ද මට හැම වෙලේම මට ඒක නැවත රූපණය කරලා බලලා මට ඒක කියන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම හිතනවා මම ඒ තත්ත්වෙන් තමයි ගොඩක් වෙලාවට මේ පුහුණු කිරීම වලට ගියේ. ඉතින් මම හිතනවා මට ඒ අවශ්‍යතාවය ගොඩක් හොඳට තිබෙන නිසායි මම මේ ජයග්‍රහණය ලබන්න හේතුව කියලා තමයි මම හිතන්නේ. පුහුණුකරුවෙක් විදියට ඔබ කොතරම් දුරට මහන්සි වෙනවද? මොකද අපි කියනවා චැම්පියන් කෙනෙක් වෙනවක නම් ඔලක්ලට තමන්ගේ අපි කියන මගේ කන්ට්‍රෝල් එකේ තියෙන. නමුත් ඔබ වෙන කණ්ඩායමකට පුහුණු කරලා ඌන්ව ජයග්‍රහණය කරා මෙහෙවන්න ඕනේ. ඒ අභියෝගේ කොච්චර අමාරුද? කොහොමද කොච්චරක් මහන්සි වෙනවද පුහුණුකරුවෙක් විදියට ඔබ අනිත්? ඔව් ඇත්තම කියනවා නම් දැන් මම ක්‍රීඩකෙක් වශයෙන් ඉන්නකොටත් අර ආකල්ප කියන එක ක්‍රීඩකෙන් ගොඩක් අයක අතර තියෙනවා. දැන් මම ඇටිටියුඩ්. සෝ ඉතින් ඒක තමයි මම පළවෙනි දකින ඊට පස්සේ තමයි විනය. විනය කියලා කිව්වහම අපි ග්‍රවුන්ඩ් එකෙන් එළිය කරන විනය නෙමෙයි ග්‍රවුන්ඩ් එකේ ඇතුලේ විනය කියන්නේ අපිට විනිශ්චයකාරයෙක් ඉන්නවා තරඟ නීති තියෙනවා නීති රීති. සෝ ඒ නීති රීති මාලාවට යටත්ව ක්‍රීඩා කරන්න ඕනේ ක්‍රීඩකේ. ඉතින් මම හිතනවා පුහුණුකරුවෙක් වශයෙන් ඉද්දී ඒ දෙකම අපි ප්ලේ කෙනෙක්ට උගන්වනවා. කොච්චර හොඳ ප්ලේ කෙනෙක් එයා නීති රීති උල්ලංඝනය කරනවා නම් ඉතින් එයාගෙන් 100%ක් පුහුණුකරුවෙක් ලබා ගන්න බෑ. ඒක කණ්ඩායමට ඒක ශක්තියකුත් නෙමෙයි. ඉතින් මං හිතනවා ඒ දෙකේම සංකල්පයක් හැටියට ගියොත් තමයි අපිට අපි බලාපොරොත්තු වෙන අභියෝගයට යන්න පුළුවන්. එතකොට දැන් මම පුහුණුකරුවෙක් වශයෙන් මම මගේ ක්‍රියාකලාපය ගැන කිව්වොත් මම ගොඩක් අත්දැකීම් වලින් මම පුහුණුකම් කරාට මම ගොඩක් පොත්පත් කියවන ඒ කාලේම අඩුයි. මං කව මට ඉගෙනීමේ හැකියාව එච්චර තිබුණා. හැබැයි මට ඒක දැන් මං පුහුණුකරුවෙක් ලෙස වැඩ කරන මට තේරෙනවා ප්ලෑනින් කියන එක මේ කියවනන්න ඕනේ කියන එක. ඊළඟට මම මොකද දැන් මේ ඉන්ටර්නැෂනල් ග්ලෝබල් එකත් එක්ක මම හැම වෙලේම ඒ දැන් අප්ඩේට් වෙනවා කියන්නේ දැන් අලුත් නවීකරණය වෙන දේවල් එක්ක යන්න ඕනේ. ඉතින් දැන් අපි බයෝමැකිනික්සම් කියලා ගත්තොත් දැන් අපි ක්‍රීඩකෙක් ගත්තොත් ක්‍රීඩකෙක්ගේ ගොඩාක් පැති තියෙනවා කව කරන්න. ඉතින් ඒවා ඉතින් මමත් පුහුණුකරුවෙක් වශයෙන් ඒ දැනුම මම ගන්න ඕනේ. ඉතින් එතකොට මමත් ගොඩාක් කැපවීම දැන් කරනවා එන්දට වඩා මගේ තියෙන පළපුරුද්දත් එක්ක ගුවන්වට වඩා දැන් මම පොත්පත් කියවලා වීඩියෝස් බලලා ගොඩාක් මම මගේ දැන් ඉමීඩියට්ලි ඉන්නවා මගේ මේ හයි ෆෝමස් ඩිරෙක්ටර් මිස්ටර් ඉම්ටි මරික්කා. එයා මට ගොඩාක් උදව් කරනවා මගේ මේ ඉදිරි ගමන ගැන. එයා තමයි මට අලුතෙන්ම නවසීලන්තේ ගිහිල්ලා අලුත්ම මේ සිස්ටම්ස් කියලා දෙන්නේ. ඉතින් මං එයාගේ ඒවත් එක්ක ගොඩක් මට මේ කෝචින් උඩට යන්න ඉෆෙක්ටිව් වුණා ඇත්තම කියලා. ඉතින් මං ඒ මහත්තයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ මේ ඊළඟ කෝචින් වල මම ඊළඟ
උඩට ආවේ ඇත්තටම මට ඒගොල්ලන්ගේ තිබිච්ච සහයෝගය ලැබිච්ච නිසා තමයි. අපේ තරුණ ක්‍රීඩකයෝ ගොඩක් ක්‍රීඩකයෝ සහ තරුණ පරපුර මේ වැඩසටහන බලනවා. ඔවුන්ටත් චැම්පියන් කෙනෙක් වෙන්න ඕනේ නම් ඔවුන්ටත් ඔබ වගේම සාර්ථකත්වයට පත් වෙන්න ඕනේ. ඒක ක්‍රීඩාව වෙන්න පුළුවන්, ජීවිතේ ඕනම පැත්තකින් වෙන්න පුළුවන්. ඔබට ඇති පණිවිඩයක් දෙන්න. මොකද්ද ඔබට තියෙන පණිවිඩය ඔබගේ අත්දැකීමෙන් මෙච්චර අමාරුවෙන් ආපු ගමන තුල? ඔව් මම ඇත්තටම කියන්න කැමති ක්‍රීඩකෙක් වුණාම තමන් ඉස්සලා විනය තියෙන්න ඕනේ ඉස්සලාම. ඊළඟට තමන්ගේ ආකල්ප. ඉතින් තමන්ගේ ආකල්ප තමන්ට හරියට අසරව ගන්න පුළුවන් නම් තමන්ගේ විනය තමන්ට රැක ගන්න පුළුවන් නම් තමන්ගේ ඊළඟට අදිෂ්ඨානය තමන්ට තියෙන්න ඕනේ එහෙම එකක්. තමන්ට තියෙන්න ඕනේ තමන් කොතනටද යන්නේ කියන ටාගට් එකක් තියෙන්න ඕනේ. ඉතින් තමන්ගේ ටාගට් එක තියෙනවා නම් තමන්ට 100% තමන් කැපවීමෙන් ඒක කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ අවංකකම තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මේ හොඳ ක්‍රීඩකයෙක් වෙන්න නම් තමන් ඉස්සලම අවංක වෙන්න ඕනේ. එතකොට තමන්ගේ පුහුණු කරුට තමන් අවනත වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් කැපවීම කරන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. තමන් විනයගරුක වෙන්න ඕනේ. තමන්ගේ ආකල්ප තමන් හැඩගස්ස ගන්න ඕනේ. ඉතින් එහෙම කරගත්තොත් තමන්ට හොඳ අනාගතයක් තියෙනවා. ඉතින් මම කැමති අලුත් තරුණ ක්‍රීඩකයන්ට කියන්න තමන් මේක කරන්න තීරණය කරොත් මේක ඉතා අමාරු කාර්යයක් නෙවෙයි. තමන් මේ දේවල් හරියට සිස්ටමැටිකලි කරොත්. ඉතින් තමන් ඒවා හරියට වෙලාවල් බෙදාගෙන තමන් ඒ හරියට සිස්ටම් එකකට මේවා කරගෙන ගියොත් තමන්ට තමන්ගේ ටාගට් කරන උත්සාහ කරලා තමන් යන ජයග්‍රහය ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. පුහුණුකරුවෙක් විදියට විශේෂයෙන්ම මුහුණ දෙන අභියෝගයක් තමයි අනිත් ක්‍රීඩකයන්ව තමන්ගේ අරමුණ කරා අරගෙන යන්න ඕනේ. පොඩි තැන ඉඳලා හදලා ඔවුන්ගේ ආකල්ප දාලා විනයත් එක්ක අරන් යන්න ඕනේ. කොහොමද මේ කටයුත්තේදී ඔබගේ අත්දැකීම් ඇති විශේෂයෙන් අපි කියන්නේ කතන්දර ඇති ඒ වගේ සිදුවීම් පිළිබඳව ඔබ කොහොමද, මොකද ඔබ පහුගිය අවුරුදු මං හිතන්නේ 18 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හොඳට තරඟ කරලා තිබුණා. දැන් ඔබ අවුරුදු 18 පහළ කණ්ඩායම අවුරුදු 20 පහළ කණ්ඩායම සමග ඔබ තවත් තරඟ සංචාරයකට යොමු වෙනවා. ඒ වගේම පහුගිය දිනවල පැති සුපර් සෙවන්ස් තරඟාවලියේදී ඔබගේ කණ්ඩායම ශූරතාවය ලබා ගත්තා. අපි කියනවා වෙළඳ සේවා තරඟවල කණ්ඩායම ශූරතාවය ලබා ගත්තා. කොහොමද මේ වැඩේ කරන්නේ? ඇත්තටම දැන් අපි කණ්ඩායමක් ගත්තාම දැන් රග වගේ ක්‍රීඩා පුහුණුකරුවෙක් කියන්නේ ඇත්තටම එක වෙලාවකට ක්‍රීඩකයෙක්ගේ යාළුවෙක් වෙන්න ඕනේ. තව වෙලාවක එයාගේ මොටිවේටර් කෙනෙක් වෙන්න ඕනේ. තමන් දිරිගැන්වීමේ කෙනෙක් යාළුවෙක් වෙන්න ඕනේ. ඊළඟ තව වෙලාවක එයා පේරන් කෙනෙක් වගේ වැඩ කරන්න ඕනේ. තවත් වෙලාවක එයාත් එක්ක ෆ්‍රීලි ඕපන්ලි ඕන දෙයක් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. අර ෆ්ලෙක්සිබල් කියන ගතිය පුහුණුකරුවෙක් අතර තියෙන්න ඕනේ ක්‍රීඩකෙක් එක්ක. එතකොට තමයි එයාගේ හිත දිනා ගන්න මට පුළුවන් වෙන්නේ. එතකොට අපි අර ටීම් බොන්ඩින් කියන එක අපි ඇති කරන ටීම් බොන්ඩින් එකෙන් තමයි අපේ රිසල්ට්ස් කියන එක එන්නේ. ඉතින් මගේ එලයිමන්ට් එකක් තියෙන කෝච් කෙනෙක් වශයෙන් මං කුවි අර ක්‍රීඩකයන්ගේ ආකල්ප වගේ මමත් ආකල්ප හදා ගන්න ඕනේ. මටත් ඒකාධිපති හිට්ලර් වගේ ආකල්ප තිබ්බොත් වැඩේ කරන්න බෑ. ඉතින් මමත් ඒ නම්‍යතාවය තියා ගන්න ඕනේ. ඉතින් එහෙම තියාගත්තොත් තමයි කරන්න පුළුවන්. මොකද මම ක්‍රීඩා කරන කාලේ මට පුහුණුකරුවෙක් සිටියා. එතකොට එයා පොඩ්ඩක් තරහා යනවා. එයාට ආකල්ප පොඩ්ඩක් එයාගේ ආකල්ප වෙනස්. මම එතකොට වයසෙන් වැඩි වෙලා හිටියත් මාව එයා නැවත කැඳවලා මට වඩා දක්ෂකමින් එවෙලේ හිටියේ ඒ ක්‍රීඩකයාව එයා ඉවත් කරා පුහුණු සංචිතේ. මට ඔයාව අවශ්‍යතාවයක් නැහැ, මං සුදත් සම්පත් ප්‍රයෝජනට ගන්නවා කියලා එයාව අයින් කරා. මොකද ඒකට හේතුව වුණේ එවෙලේ ඒ ගත්ත තීරණේ සමාජයට හරියන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඒ මොකද ඒ අනිත් ක්‍රීඩකයාගේ තිබ්බ ආකල්පේ වෙලේ හරියට තිබුණ නැති හින්දා එතකොට ඒ පුහුණුකරු වෙනත් විදිහකට හැසිරුණායි වෙලේ. ඉතින් මම ඒ දැන් පළපුරුද්දත් එක්ක මම දැන් ඒ කන්ට්‍රෝල් එක ගොඩක් හදාගෙන තියෙනවා. මටත් ඒ ආකල්ප මුලදි තිබ්බා. ඒක තමයි අර පළපුරුද්ද කියන එක අනිවාර්යෙන් ජීවිතේ අවශ්‍ය හැම දෙයකම. ඉතින් මං හිතනවා දැන් මම අර මැචුවර්ඩ් කියන තැනේ දැන් ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. මම ඒ වගේම කැමතියි ඔබගෙන් දැනගන්න ඔබ හිතන විදිහට මේ ක්‍රීඩකෙක් විදිහට ආපු ජීවිත ගමනේදී විශේෂයෙන්ම අන්තර්ජාතික තනගත් එක්ක හැප්පිලා අන්තර්ජාතික ක්‍රීඩකයන් දැකලා වුණ ඇසුරු කරලා ජීවිතය ගැන ඔබේ තියෙන දැක්ම මොකද්ද? ඒ කියන්නේ කාට හරි ඇහුවොත් තරුණ ළමයෙක්ට ක්‍රීඩාව පැත්තකට දාලා ක්‍රීඩාවත් එක්ක ඔබේ බැඳිච්ච ජීවිතය ගැන ඔබට දෙන්න පුළුවන් අවවාදෙ මොකද්ද? මොන වගේ දෙයක්ද ඇත්තරම ජීවිතය ගැන කොහොමද මේක හරි පාරේ අරගෙන යන්න ඕනේ? ඔව් මම නම් ඇත්තටම ක්‍රීඩා කරන අයට කියන්නේ ක්‍රීඩාවත් තමන්ට තමන්ගේ ජයග්‍රහණී ලකුණු කොඩිය දක්වා යන්න පුළුවන්.
දැන් ඉගෙනගත්ත කෙනෙක් ගත්තොත් ඉගෙනීමෙන් එයා යාගේ ජයග්‍රහණ හඹා යනවා වගේ එයාගේ කඩේම පව කරනවා වගේ ක්‍රීඩකෙක් වශයෙන් වුණත් ඔබට ජාත්‍යන්තරේ දිනන්න පුළුවන්. ඒකේ තමන්ගේ විශ්වාසය තියෙනවා නම් තමන්ට බාධක නැහැ. තමන් කරන ක්‍රියාවල් හරියාකාරව අදිෂ්ඨානෙන් කැපවීමෙන් අවංකව කරොත් තමන්ට බැරියස් නැහැ. දැන් උදාහරණයක් මාව ගත්තොත් මම දුප්පත් පවුලක ඉපදිලා මම 25 වගේ ඉස්කෝලේ ගියාම මට ලොකු ඉන්ෆ්ලුවන්ස් තිබුණේ නැහැ. මට ගොඩාක් පාසුකම් තිබුණේ නැහැ. හැබැයි මගේ ගමන මම අදිෂ්ඨානෙන් ගියා. ඉතින් ඒ වගේ ඕන කෙනෙක්ට යන්න පුළුවන්. අධ්‍යාපනය කරන කෙනා යනවා වගේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් ජෆ්නාවල ළමෙක් ඉගෙන ගත්තොත් ડોක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා වෙච්ච ඉන්න ළමයි ඕන තරම් ඉන්නවා. හැබැයි අපි ඒ හොයලා බැලුවොත් සමහරට ඒගොල්ලන් හරියට කාලා නැතුව ඇති, ඇඳලා නැතුව ඇති. බට් ඒගොල්ලන් ඒව නෙමෙයි ඒගොල්ලන්ගේ කම්ප්ලේන්ට්ස් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ටාගට් එක තමයි ඒගොල්ලන් ඇචීව් කරේ. ඉතින් මං හිතනවා ක්‍රීඩා වුණත් තමන් කරන දේ තමන් හරියටම පඩිපෙලක් ලෙස තමන් ඒක ක්‍රියාවට නැංගුවොත් තමන්ට ජයග්‍රහණය ලබන්න පුළුවන් ඕනෝ වෙලාවක. ඔබ හිතනවාද ජීවිතේ ඉස්සරහට යද්දී මේ අපි දගෙන සමහර ක්‍රීඩකයන් විශේෂයෙන්ම මේ ක්‍රීඩාව වාණිජ පැත්තට යොමු වීමත් එක්ක මුදල් මේවත් එක්ක විශාල වශයෙන් ගැවසෙනවා. රග්බි ක්‍රීඩා වෙන්න පුළුවන්, ක්‍රිකට් ක්‍රීඩා වෙන්න පුළුවන්. මේ ගැන ඔබ කොහොමද දකින්නේ? ඔබ සෙල්ලම් කරන කාලේ ඔබට මොන වගේ ආකල්පයක්ද තිබ්බේ? මොකද අපි දන්නවා ක්‍රීඩාවට විශේෂ කැපකිරීමක් කරද්දී සමහරට රැකියාවක් කරගන්න සමහරට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබ නම් පොලිස් සේවයේ කටයුතු කරා. මුදල් සහ ක්‍රීඩා කොහොමද හරියට සමබර කරගන්නේ? ජීවිතය කියන්නේ මුදල්ද? ඇත්තම ජීවිතය කියන්නේ මුදල්ම මුදල් නෙවෙයි. මට නම් මොකද මට කුඩා කාලේ මුදල් තිබුණෙත් නැහැ. දැන් මට කියෝ කියන ලොකු මුදලකුත් නැහැ. හැබැයි මම ජීවිතේ ඉතා සාර්ථකව ගෙනිනවා. මම ක්‍රීඩාව ඒක ආශාවෙන් කරනවා. මට මගේ බිරිඳ දරුවොත් එක්කත් මම සන්තෝෂයෙන් ඉන්නවා. හැබැයි ඉතින් මුදල් අවශ්‍ය වෙන අවස්ථාවල් තියෙනවා. දැන් රග්බි ක්‍රීඩාව ගත්තොත් මම ක්‍රීඩා කරන කාලේගෙන මම හිතලා දැන් ක්‍රීඩ ගන්න ලැබෙනවා දීලා මට ඒක විරුද්ධව දක්වන්න බෑ. ඒකට හේතුව මං කිව්වේ අර මෙකැනිසම් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් ඒ ලෙවල් එකට යද්දී ඉන්ජරිස් කියන දේවල් වෙනවා. ඉතින් මම ඒකයි කිව්වේ අර තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒගොල්ලන් කරන පුහුණු වීම, ඒගොල්ලන් කායවදන පැත්ත වැඩි දියුණු කරද්දී ඒගොල්ලන්ට ගොඩක් බාධක වලට ඇති වෙන හින්දා තමයි දැන් ඔය ජිම්ස් ඔය ටේපින් කියලා ඇවිල්ලා තියෙනවා, න්‍යූට්‍රිෂන් කියලා ඇවිල්ලා තින්නේ. ඉතින් ඒව තමයි දැන් ගොඩක් මුදල්මය පැත්තට ක්‍රීඩාවත් එක්ක සම්බන්ධලා යන්නේ. ඉතින් දැන් ඒවා ඒ පැත්තේ මාකටිං පැත්තට ගිහිල්ලා තින්නේ. දැන් ඒ ලෙවල් එකට ගිහිල්ලා ඉවරයි ක්‍රීඩාව. ඔබ හිතන විදිහට සාර්ථකත්වය කියලා කියන්නේ මොකක්ද? අපි කියන්නේ මිනිස් හැමෝම මේ සාර්ථක වෙනවන සක්සස් කෙනෙක් සක්සස්ෆුල් වෙන්න ඕනේ කියලා යනවා. ඔබ හිතන විදිහට සාර්ථකත්වයේ තියෙන්නේ කොතනද? මම හිතන සාර්ථකත්වයේ ජීවිතයේ ක්‍රීඩාව පැත්තත්, අධ්‍යාපනයේ පැත්තත්, රාජකාරියේ පැත්තත්, පෞල් ජීවිතයේ පැත්තත් හැම පැත්තෙම තමන් ඒක ඒකාකාරීව සමබරතාවයකින් තමන් ඒව කරගෙන යනවනම් තමන් සාර්ථකත්වයක් ලබා ගත්තා කියලා කියන්න පුළුවන්. තමන්ගේ පෞල නැති කරගෙන තමන් ක්‍රීඩාව කරනවා ඒක මම හිතන්නේ සාර්ථකත්වයක් කියලා. තමන්ගේ අධ්‍යාපනය නැති කරගෙනත් තමන් ඒක කරනවා නම් මම හිතන්නේ සාර්ථකයි. මම හිතනවා ඒවැ ඔක්කොම හොඳ සංකල්පණයකින් තමන් මේ පරිපූර්ණ වුණොත් තමන්ගේ සාර්ථකත්වයේ හොඳ තත්ත්වෙරියයි. එතකොට මම හිතනවා ඔබ සාර්ථක පුරවැසියෙක් කියලා මේ රටට. මම කැමති පෞල විස්තර ගැනත් දැනගන්න. කොහොමද මොකද සාර්ථකත්වය කියලා කියන්නේ පෞලත් මේ එකම ඉදිරියට එන හින්දා? ඔව්, මගේ බිරිඳගේ නම රුක්ෂානා මිස්කින්. එයා හොඳ දක්ෂ ක්‍රීඩිකාවක්. එයා අන්ත පාවුල විද්‍යාලයේ ඉගෙන ගත්තේ. එයා පැසිපන්දු ක්‍රීඩා කරා හොඳටම. එයා ස්කූලේ ගේම්ස් කැප්ටන්. ඒ වගේම මට පුතු දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාගේ නම නිශිත්, අනිත් පුතාගේ නම නිශිල්. ලොකු පුතා නම් මගේ රජ ක්‍රීඩාවට එයා කැමැත්තක් දක්වන්නේ. ඉතින් එයා බාස්කට්බෝල් තමයි ක්‍රීඩා කරන්න කැමති. ඉතින් මං එයාට මුකුත් බලකිරීමක් කරේ නැහැ. ඒක එයාගේ හැකියාවන් කිව්වේ. ඒකයි ක්‍රීඩාව තමන්ගේ ඇඟේ තියෙන දෙයක්. ඉතින් එයාගේ ඇඟේ තියෙන බාස්කට්බෝල්. ඉතින් මම රජ ක්‍රීඩකයෙක් කියලා මගේ පුතා රජ ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ නැහැ. ඉතින් මං එයාට එයාගේ දක්ෂතාවය යන උදව් කරනවා. මගේ ඊළඟ පුතා නම් ක්‍රීඩාවට හරි කැමති. එයාට එක තප්පරයක්වත් එකතැනක ඉන්න බෑ. එයා නම් ක්‍රීඩා කරයි කියලා මම හිතනවා. මං හිතනවා ඉතින් එයා කවදා හරි පොඩි සුදත් සම්පත් කෙනෙක් වෙයි කියලා. ඉතින් මට ඇත්තටම මට කියන්න ඕනේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා මේ ක්‍රීඩාව රැගෙන. මට මම පුහුණු වෙමු දවසේ යනවා.
ගොඩක් වෙලාට මට පිටරටවලට යන්න වෙනවා. ඒක තරඟවලට මට දුර දවස් 3-4 යන්න වෙනවා. එතකොට මගේ බිරිඳ තමයි මේ දරුවන්ගේ පාසල් වැඩ කරලා ඒගොල්ලන්ගේ ඔක්කොම හොඳට බලාගන්නේ. ඉතින් මට බිරිඳගේ ලොකු සහායයක් හම්බ වෙනවා. මම එයාටත් මේ වෙලාවට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ මේ දිගු ක්‍රීඩා ජීවිතේ ක්‍රීඩකයෙක් විදියට, පුහුණුකරුවෙක් විදියට, පොලිස් නිලධාරියෙක් විදියට ඔබගේ ජීවිතයේ ඇති අමතක නොවන අත්දැකීම්, විශේෂයෙන්ම ඔබ ක්‍රීඩකයෙක් නිසා ජාත්‍යන්තර මට්ටමේ, මම කැමති එකනත් ඔබ මතක් කරනවා. මම ඇත්තටම මම මේ රග ක්‍රීඩාවට මම ඇත්තටම ආදරේ. මම මොකද මම 25 විද්‍යාලයේ මගේ අපස උසස් පෙළ කරන් ඉන්නකොට මම හිතනවා මේ සිදුවීම නම් කාටවත් වෙලා නැතුව ඇති රග ක්‍රීඩකෙට. මොකද මම උසස් පෙළ පොලිටිකල් කියන්නේ දේශපාලන විද්‍යාව පේපර් එක මම ලියමින් සිටියේදී අපිට එදා තිබ්බා පාසල් සත්සාමාජික තරගාවලිය කොළඹ සීආර්එන්එස්සී ග්‍රවුන්ඩ් එකේ. එතකොට මම බාගේ ලියන් ගෙනකොට මගේ ඕල් බොයිස්ලා එකපාරට මගේ ආදිශිෂ්‍යෝන් ශාලාවට පැනලා ශාලාධිපතිවට මේ තර්ජනය කළා, මාව කිඩ්නැප් කරලා අරන් ගියා. ඉතින් මන් දන්නේ නැහැ මාව මේ උස්සන් යන්නේ කොහෙද කියන එක මට දැනුමක් තිබුණ නැහැ. මොකද මට ගෙදරින් මගේ ගෙදර ප්‍රශ්නත් එක්ක මට ගෙදරින් විභාය කරන්න කියලා තමයි කියලා තිබ්බේ. ඊට පස්සේ මම CR ග්‍රවුන්ඩ් එකට අරන් ගියාම විතරයි මට මතක තව කෙනෙක් මගේ සපත්තු අන්දනවා, තව කෙනෙක් මට කලිසම අන්දනවා. මොකද CR එකේ යකඩ වැටක් තිබ්බා. පස්සේ මගේ මේ මම ඒගොල්ලන් මා උස්සලා ගද්දි මගේ ඒ යකඩ වැටලා මගේ කකුල පැටලුණා. පැටලලා මගේ අඟල් දෙකක විතර තුවාලයක් තිබුණා තාම. මගේ ශරීරේ මස් කැල්ල කැඩිලා වෙන්නලා ගියා වැටට. පස්සේ මම ඒ ලේ තියාගෙන ඒ අමාරුව තියාගෙන තමයි මාව ඒගොල්ලන් තරඟට දැම්මේ. තරඟයට දානකොට කොළඹ සෛර විද්‍යාලයත් එක්ක තිබ්බ මරදානේ සෛර විද්‍යාලයත් එක්ක තරඟේ තිබ්බේ. ඒ තරඟේ මම ඇතුළට දානකොට ලකුණු තත්ත්වය 12.0යි. සෛර විද්‍යාලේ 12 අපි 0යි. පස්සේ මාව දානකොට තව මැච් එක ඉවර වෙන්න තව විනාඩි 7යි තිබ්බේ. පස්සේ ඉතින් මගේ දක්ෂතාවයත් එක්ක කොහොම හරි අපි මැච් එක ඉවරනකොට අපි ජයග්‍රහණය ලැබුවා. ලැබලා අපි ඒ අවුරුද්දේ කුසලාණියක් ගත්තා. ඉතින් අපිට පළවෙනි දවසේම තමයි ඔක උනේ. ඉතින් මට ඒක ලොකු අත්දැකීමක්. ඒ වගේ මට තව අත්දැකීමක් තියෙනවා නවසීලන්ත වගේ කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරනකොට. මට මේ ජෝනා ලොමු කියන ක්‍රීඩකයාව ඇත්තටම ආසාවක් තිබ්බා. මොකද මම ඊට ඉස්සෙල්ලා ලංකාවේදී අර ලෝකුස්ලා තරගාවලිය බලද්දී එංගලන්තයත් එක්ක ජෝනා ලොමු ක්‍රීඩකයා ඒගොල්ලන්ගේ ප්ලේස 5 දෙනෙක් විතර තල්ලු කරලා විසි කරලා කියලා ට්‍රයි එකක් ස්කෝ කරා. ඊට පස්සේ අපි ඊළඟ අවුරුද්දේ මම සත්සාමයේ නායකයෝ දැකලා මේ යන්න යනවා. මම ගෲප් එක දැක්කම නිව්සීලන්ත තමයි අපේ ගෲප් එක උනේ. එතකොට මට එවලම මට පොඩක් තරු විසි වුණා. මට මතක් වුණා දැන් අර ජෝඩාලෝ කියන මිනිස්සාව හම්බෙන්නේ නේද කියන එක. මට ඊට පස්සේ මාර සන්තෝෂයක් ඇති වුණා. මේ මට මේ යාව ඇත්තටම S2 න් දැක ගැනීමට හා අල්ලලා බලන්න හැකියාවක් ලැබෙනවා කියන එක. ඉතින් මම ඒ වෙලෙ ඉඳන් මම ජීවිතේ හදාගත්තා කොහොම හරි මම මේ ක්‍රීඩකයාව ටැකල් කරනවා කියන අදිෂ්ඨානයෙන් මම මේ පුහුණුවේ වල හෙදුණා. කොහොම හරි මට ඒ දවස උදා වුණා, ඒ වෙලාව උදා වුණා, ඒ අවස්ථාවේ උදා වුණා. මම ඒ හෙට ගියා, ඒ තරගේ හම්බුණා. ජෝනාලෝම කියන ක්‍රීඩකයා මගේ ඇඟට ආවා. මට එතකොට කිසිම දෙයක් මතක් වුණේ නැහැ. මට ඒ ජෝනාලෝම කියන විදිහ ටැකල් කරලා ඒ ෆීලිං එක ගන්න හැකීම දැන් මට ආවේ. මම ඒ වගේම ටැකල් කරා. හැබැයි මම ඊට පස්සේ දැකිල්ල එහෙම ටැකල් කරා විතරයි මට මතක. මම හැරිලා බලද්දී මගේ මුළු කටේම තනකොළ තිබ්බේ. ජෝනාලෝම ටයි එක කියලා තියෙනවා. මම ජයන්ට් ස්ක්‍රීන් එකෙන් බැලුවා. එයා ගියා. මට ඒ කියන්න සන්තෝෂයි. මම ආසියාතික ක්‍රීඩකෙක් වශයෙන් මගේ උස 5'4" එයාගේ උස 6'3" මගේ බර කිලෝ 60 එයාගේ බර කිලෝ 110 ඉතින් ඒ වගේ කෙනෙක් මට ඒ ආසියානු ක්‍රීඩකෙක් වශයෙන් ලංකාවේ කෙනෙක් වශයෙන් මට ආඩම්බරයෙන් කියන්න කැමතියි. මම එයාව ටැකල් කරලා මගේ ෆීලිං එක ගත්තා එදා. ඉතින් මම කැමතියි කියන්න ඕනම ක්‍රීඩකෙක්ට මොනාව කිසිම දෙයක් තමන් හංගගෙන තියාගෙන කරලා වැඩක් නැහැ. තමන් මොනාද දෙයක් කරද්දී තමන් උත්සාහ කරලා තමන් හැමදේම දීලා ට්‍රයි කරලා බලන්න ඕනේ. ඒකේ රස බලන්න. ඒක ඉතින් මට අමතක නොවන අත්දැකීමක්. එයා අවසාන වශයෙන් ඔබතුමාට තවත් මොනවද විශේෂයෙන්ම තරුණ දරුවන්ට චැම්පියන් කෙනෙක් වෙන්න? මොකද මේ හැමෝම කැමති චැම්පියන් වෙන්න. නමුත් සමහරවිට ඒක හිතන තරම්ම පහසු නෑ. සෑහෙන කැපකිරීම කරන්න ඕනේ. ඔබ දුක් වෙච්ච ඔබට මම ඒකට එන්න කලින් ඔබට achieve කරගන්න බැරි වෙච්ච දේවලුත් ඇති. අපි පොඩ්ඩක් ඒ ගැනත් කතා කරමු. මොනවද ඉන්නේ පෙරදුනේ දුක් වෙච්ච දවස්, අඬපු දවස් මොනවද? ක්‍රීඩා ජීවිතේ නම් මං එච්චර දුක් වෙච්ච අවස්ථාවක් නෑ. මොකද මම
මගේ තිබිච්ච ප්‍රමාණය අනුහරි මට තිබිත් අධ්‍යකීම් අනුව මම ක්‍රියාවන් කරන්න යනකොට ලබාගර ජයග්‍රාණය මන් සතුට පත් වුණා. මගේ ජීතය මම දුක්ුණේ ඇත්තට මගේ තාත්තයි අයියයි නැතිවෙච්ච වෙලේ තමයි ගොඩක්. ඒ වගේ මගේ ඥාති සහෝදරයන් නැතිවෙච්චේ මන් දුක්ුණා. වෙනත් මගේ යුද හමුදා ත්‍රවිධාමුදා හා පොලිසිය නිලධාරින් නැතිවෙනකොට මට ඇත්තරම දුකක් ඇති වුණා. ඒ ක්‍රීඩාව පැත්තෙන්නම් මට ගොඩක් ලොකු දුකක් ඇති වුණා. මොකද මට ඒ මං හිතුවා මගේ දක්ෂකමත්වය මට ඒ ලැබෙන්න තිබෙච්ච දේවල් ලෙවල් එච්චරයි කියන හැඟීම පිට මගේ විශ්වාසය මං වැඩ කරගෙන කරගෙන ගියා. ඊට පස්සේ මං ගොඩක් සන්තෝෂ ලැබුවා. ඒකින්ද මම හිතනවා තමන්ගේ දුක් වෙන අවස්ථාව එතන තමයි තමන්ගේ ජයග්‍රහණේ තියෙන්නේ කියන දේ තමයි මම වටහා ගත්තේ. සෝ තමන් හැම වෙලේම තනිව වුණා නම් තමන් දුක් වුණා නම් තමන්ගේ එතන තමයි ඉදිරි hina සන්තෝෂයේ ගමනයි තියෙන්නේ එතන තමයි කියන දැන් ඉඳන් තමයි තමන් පටන් ගන්න ඕන කියන අරමුණේ තමයි මම ඉන්නේ. අවසාන වශයෙන් චැම්පියන්ලා වෙන්න කැමති පොඩි දරුවන්ට චැම්පියන්ලා වෙන්න කැමති තරුණයන්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔව් මම දෙන්න තියෙන පණිවිඩය ඒගොල්ලන්ට තමන් කරන දේ විශ්වාසයෙන් කරන්න ඕනේ. තමන් කැපවීමෙන් කරන්න ඕනේ. ඒ වගේම තමන් විනය ගරුක වෙන්න ඕනේ. තමන්ගේ විශ්වාසය උඩ තමන් කරන ක්‍රියාවන් 100%ක් සාර්ථකව තමන්ට කරගෙන යන්න පුළුවන්. ඒකද තමන් ඒකට කාලය බෙදාගෙන තමන් පුළුවන් තරම් තමන්ගේ කරන ක්‍රියාවේ විශ්වාසය ගොඩනගාගෙන කරොත් තමන්ට ඔය කියන චැම්පියන් කෙනෙක් වෙන්න පුළුවන් කියන එක මම කියන්න කැමති හේතුව මමත් ලොකු රිසර්චස් කරලා නෙවෙයි චැම්පියන් වුණේ. මම ඉදිරියට ලැබිච්ච අත්දැකීමුත් එක්ක මම ඒවට ඉදිරියට මුණ දීලා ඒ කැපවීම කළා. මම හිමින් හිමින් තමයි ගිහලා තමයි චැම්පියන් කෙනෙක් වුණේ. ඉතින් ඔය චැම්පියන් කියන එක කපාට අපි කඩෙන් ගන්නවා වගේ ගන්න බෑ. ඒකින්ද මම හිතනවා තමන් විශ්වාසවන්තකමෙන් තමන් ගොඩනගාගත්ත දේවල් දවස දවසක් ගන්න එකතු කිරීමෙන් තමන් ඉදිරියට ගමනක් ගියොත් තමන් හොඳ ශක්තිමත් චැම්පියන් කෙනෙක් වෙයි. බොහොම ස්තුතියි සුදත් සම්පත් මහත්මයා. මේ වගේම චැම්පියන් කෙනෙක් එක්ක චැම්පියන්ස් DNA වැඩසටහනකින් අපි ඔබව නැවතත් හමුවන්නම්. හැබැයි මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් subscribe කරන්න Motion Valley YouTube channel එකට. චැම්පියන්ස් DNA වැඩසටහනේ තවත් අංගයක් එක්ක අපි ඔබව නැවතත් හමුවන්නම්. එතෙක් ඔබට සුබ දවසක්.